ප්‍රශ්නේ යොමු කරන්නේ ආබාධිත තරුණෙක් අවුරුදු 23ක ඔහු තාමත් ඔහු දන්නා වදී ඉඳලම කුසලයට පිනට නැඹුරුණු කෙනෙක් නමුත් මේ වෙනකොට කතා කරගත නොහැකි ස්නායු රෝගියෙක් බවට පත් වෙලා තියෙනවා මේ තත්ත්වයට ඔහු පත් උනේ ඇයි කියන එක ගැන ස්වාමීන් වහන්සේ ඔහු විමසනවා මෙහෙමයි නෝනා ඒවා ඉදින් අකුසල් විපාකයන් තමයි තේරෙනවද අපි සංසාරේ කළා වූ සත්ව හිංසාවමයි ඔවට හේතු වෙන්නේ දැන් ඔබ මාළු කඩේට යන්න මාළු කඩේ කකුලුවද ඉන්න අදාළ ඒ කකුලුව පණ ගේනවා සමහර කකුලුව ඇවිදගෙන ඇවිදගෙන දුවනවා දුවනකොට කකුලුවාගේ අඬු හතර කඩලා එතනින් තියෙනවා දැන් කකුලුවාට දුවන්න බැහැ තේනවා සමහර සත්තු ඇවිල්ලා දඩයන් කරන මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ දඩේමේ ගිහලා සතා මරනවා නමුත් බාගෙට මැරිලා තියෙන්නේ සතාව සම්පූර්ණයෙන්ම මරන්නේ නැහැ සම්පූර්ණයෙන් මැරුවොත් මොකද උදේ වෙනකොට සතාගේ මස් කුණු වෙනවා ඒ නිසා අර පණ ගෙහි ගෙහි ඉන්න සතා එහෙම්ම මෙතන තියලා තියෙනවා එතකොට දැන් බුදුරජාණන් වහන්සේට දීර්ඝ කාලයක් ඇතිවෙන්නා වූ හිසේ අමාරුවක් තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිසේ අමාරුවක් හේතුඵල ධර්මයක්. හිසේ අමාරුවක් කියන්නේ ස්නායු රෝගයක් නෙමෙයිද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේක හේතුඵල ධර්මයක්. මොකද උන්වහන්සේ බෝධිසත්ව කාලයකදී මේ මාළු බාන තැනකින් ඇවිදගෙන ගියා. එතකොට මේ මාළු බාන තැනින් යනකොට අර මාළු අල්ලන මිනිස්සයා මාළු ගොඩක් අල්ලලා බාල්දියක දාලා මාළු ටික ගැහි 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 බාල්දියේ ඉන්නවා. මෙයා කියනවා අද නම් ඔයාට හොඳ මාළු ටිකක් අහු වෙලා තියෙනවා කියලා. එච්චරයි කිව්වේ එයා යනවා. මගේ ජීවිතයට බලපාන එවැනි සත්ව හිංසා අකුසල් කර්මයන් තියෙනවා නම් මේ කරන්නා වූ කුසල් බලයෙන් ඒ අකුසල් තුනී වේවා කියලා චිත්තය ඇති කරගන්න. එහෙමත් නැත්නම් මසට වෙන් කරලා වූ සත්ව එක්ක ඔය කුකුලෙක් කුකුල් මස් කඩේක ඉන්න කුකුලෙක් ඒ වගේ දෙයක් හරකෙක් නම් එහෙම දෙයක් අරගෙන එවැනි සතෙක් නිදහස් කරලා ඒ තුලින් ලබන්නා වූ සතුට මගේ ජීවිතේ මං අතීතේ මෙවැනි සත්ව හිංසාවන් කළා තියෙනවා නම් මේ කළා වූ කුසලයේ බලයෙන් යටපත් වේවා කියලා හිතනවා. නමුත් ඒවා මෝහයට අදාළ දේවල්. නමුත් අපි මුලින්ම පින ශක්තිමත් කරගන්න එපා නේද? තිරිසන් සතා එතන මරණයෙන් මිදෙව්වා කියන කාරණයෙන් තිරිසන් සතාට වෙන යහපත නැහැ. එයා ආයිමත් ගිහලා ඒ පුලේ මිදිලා ආයිමත් මැරුම් කනෝ. නමුත් අපිට දැන් ඒක නෙමේ අදාළ කරගන්න ඕන. අපිට අවශ්‍ය පින ශක්තිමත් කරලා අපි නිරෝගී භාවයට මුලින්ම පත් වෙන්න. එනිසා එතනදී අපි අර ආකාරයෙන් කටයුතු කරන්න අනිවාර්යයෙන්ම නිරතුරුව මෛත්‍රී චිත්තයක් වඩන්න විශේෂයෙන්ම තිරිසන් සතුන් මනුෂ්‍යයා කරේ මෙත්තිස පතුරවන්න පතුරවලා නිරතුරුව පුළුවන් තරම් බෝධි පූජාවන් කරලා අතීත අකුසල් තියෙනවනම් යටපත් වේවා කියලා හිතන්න ඊළඟට නිරතුරුවම ඔය මසට වෙන් වෙලා තියෙන සතුන් ඉන්නවනම් ඒ සතුන් නිදහස් කරලා ඒ සතුන් නිදහස් කිරීම තුළින් ලබන්නා වූ දේ අතීත අකුසල් සංස්කාරයටපත් වේවා කියලා හිතන්න. ඉතින් එහෙම කරන ගමන් තමන්ට පුළුවන්කමක් තියෙනවා නම් රෝගී පුද්ගලයින්ට උපස්ථානය කරලා බෙහෙත් තරම් දෙන්න එවැනි කටයුතු තමයි නෝනා ඔයනි ප්‍රශ්නෙකට තියෙන විකල්පය.